පුළුවන් මොකටද ලොකු බබා මට මට ලොකු බබා කියන්න එපා දැන් මටත් බබෙක් ඉන්නවා ඒ වුණාට පාවිලි දිවි හොඳින් ඉන්නවද වරදක් නැහැ කලන මැනි මාර් කට්ටුවේ කඩවක්කියක් ගත්තලු උරුට දැන් හොඳයි ඉඳලා හිටලා එනවා ආපු ගමන් එනවා මහත්තයා බලන්න කලේ ගුණේ තියෙන එක උරුට දැන් හොඳයි කොළඹ තින්නේ මෙහාට එන්නයි කියලා හදන්නේ කඩයක් දාන්න දැන් ඔන්නේ ෆවුන්ඩේෂන් දානවා හොඳයිනේ සල්ලි බාගේ නම් තියෙනවා පෙරදීට හොයපුවා නෙමෙයිනේ ඒක නම් එහෙම තමයි හොඳට ඉගෙන ගන්නත් පුළුවන් එක නැවතුණානේ කලන හොඳ මිනිස්සෙක් බාසුන් නැහැ වරදින්න විදියක් නැහැ මාත් මතක් කරා කියන්න හොඳමයි එහෙනම් මං ගිහිල්ලා එන්න අයියා පුංචි මහත්තයෝ ඔය මොකද ඔය මම මේ ටික බල්ලා ගේන්න කීවට ගේනවා ඈ දැන් කොච්චර නම් ගෙනිච්චද ගේන්න අප්පච්චි ගේන්න මට ඌයි ලෝභකමක් නෑ ළමයා ඔයගොල්ලන්ගේ දරුවන්ට ඉතුරු කරලා තියන්න එපැයි ඒගොල්ලන්ට කියලා එකතු කරපු දෙයකට තියෙන ඉතින් මෙච්චරයි. මුන් මේව දිහා හැරිලවත් බලන්නේ උන්ද කියලා කොහොමද දන්නේ අප්පච්චි? ආ එහෙම කොහොමද? එහෙම කරලා හරියන්නේ නැහැ. අප්පච්චි ඕනවට වැඩිය බලාපොරොත්තු පොදි ගහ ගන්න එපා. කඩන් වැටේ බරට. ඉස්සර අපි ගැන. දැන් අපේ දරුවෝ ගැන. මදිද කාපු පරිප්පුව. ඔය බලපන් කතා කරන කැත. රස්ති අදුකාරයෝ වගේ. දැන්වත් සැහැල්ලුවෙන් ඉන්න අප්පච්චි. පුතා ඔයා දැන් ලොකුයි. අර ඉස්සර වගේ සැහැල්ලුවෙන් පිස්සු නටන්න ලෑස්ති වෙන්න එපා. අර කොල්ලෙක් ගැන ලියලා තිබ්බා. කොයි කොල්ලද? ඔය? අර එක කොල්ලෙක් ගැනනේ ලියලා තිබුණේ. හරි හරි එක කොල්ලෙක් තමයි ඔය ඉන්නේ කැරකි කැරකි පුතා මේ ඔයාගේ ජීවිතේ ඔයාට කැමති තීරණයක් ගන්න කැමති කෙනෙක් ආශ්‍රය කරන්න මම සීමා කරලා නැහැ මං එහෙම සීමා කරන්නේ නැහැ එහෙම කරත් වැඩක් නැහැනේ ඔයා ඒ වහන්නේ ඒත්
පරිස්සම් වෙන්න. Mr. Bandar Nayaka, මං ඔයාගේ දුව. මං මෝඩ නෑ. මං කියව ඔයාගේ ට්‍රාන්ස්ලේෂන් එක. මාරියා මාසේ දෙස් කරන්සේගේ. මදලෑන්ද? ඉතින්? You lost it. What? Why? සිනහ කඳුල සහ නිහඬ බව සේම සියල්ල නටඹුන්නේ මේ භූමියේ. හිමිදිරිය නටඹුන් සතුට පිරිසි නහද අලුදුහුවිලිද නටඹුන් සියල්ල නටඹුන්ල මේ භූමියේ. මේන් ෆෝකස් එක තියන්නේ එතන පුතා. ඔයා මේ කොහෙවත් නැති වර්ණාවට ගිහිල්ලා ස්ට්‍රෙස් කරන්න ඕන අයිඩියා එකම ලොස් කරගන්න. ඉස්සට නටලා නටලා දැන් හොඳටම නිදි. මහත්තයා මට මහත්තයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? මහත්තයා කැමති නැද්ද අපේ දිහා යන්න? පොඩ්ඩක් ආස වේවි එයාගේ එකම සීයත් එක්ක ගත කරන්න. මහත්තයා කාටවත් බරක් වෙන්න කැමති නෑ කියලා අපි දන්නවා. අපට බරක් නෙවෙයි, අපි සතුටු වෙනවා නෝ. උපේකත් සතුටින් නෙවෙයි ඉන්නේ. මට මෙතන දාලා එන්න අමාරුයි පුතා. ඉඩම් කඩම් ගැන නෙමෙයි මම මේ කියන්නේ. මට දාලා එන්න අමාරුයි. මට තේරෙනවා මහත්තයා. අනික මම දැන් වයසයි පියල්. හිත ගලන අතටම ගලන්න ඇරියාම ලේසියි.